حدثني أدرمي دويبوتي ولم تعمل معذرة تلك على الدوسي بانكيتا بعلمو رجل عمي نبي على مقرار سودانا ما دتو أنا تراف تمام رجل عمي ما أتوقع ودان مي ما أتوقع ودان فبقاما سمهر لماي مي أدكي ما بدلا أتي سمهر لماي مي أدكي ما بدلا أتي نيد أتا كنت وإلا سمهر مي أنا تراف كينا كدكالا أتي سمهر لاتا نو دكالا ماي نو تين بلوان هباي دي ما أتوقع وعور فاس أبي دكالا كلا نو ديا إند باني نيد أبي هيتلا ليان دا بينا ما نيد أبي هيتلا قوم هاري مي ما أتوقع وعور كارونو ගලපලා ගන්න වෙනවා නේ. හරි හොඳයි. එතකොට එහෙනම් සමහරවල් වල දැකලා නැති වුණාට අනුතුරු ගැන අහලා ඇති නේද? අනේතය කියන දේවල් අහලා ඇති. ඒ අහපු දේවල් වලින් හරි Taman දැක්කා වගේ දැන් දුටු. හරි මම දුටු. අනුතුරු ගැන තමයි විස්තර කරන්න ඕනේ. හරි දැන් මෙතන මා කියලා දෙනවා ගොඩක් කලාට පස්සේ රචනා මාතෘකාව ඔය සමහර ගොඩක් කලාට මේකම තෝරගන්නවනේ. මා කියන වචනේ පුතේ වාක්‍යයක තියන්න එපා. මම කියලාම තියන්න ඔයාලා මා කියන වචනේ තියන්න බැරි වචනයක්. හරි ඒවා උක්තානුක්ත පද කියලා අපි ඉගෙන ගන්නවා ඉස්සරහට. මා කියලා වචන තියන්න බෑ මේ නාම පද විදියට. හරි ඒවා අනුක්ත පද කියලා අපි ඉගෙන ගන්නවා ඉස්සරහින්. හරි මමම වෙන්න ඕනේ ඔයාලා ලියන වචනේ මම කියන වචනම තෝරගන්න. එහෙම නැති වුණත් එහෙම මා කියන වචනට ඔයාලා මියන්න දැම්මත් ඒක වැරදි. හරි හොඳයි. දැන් අනතුරු කීපයක් තියෙනවනේ පුතේ නේද? සමහර වෙලාවට ස්වභාවික අනතුරක් වෙන්න පුළුවන් නේද? සමහර ලාමට ගහක් කඩාගෙන වැටලා ගෙදරකට නේද? නැත්නම් බස් කාන්තාවක් කඩාගෙන වැටලා මේව ස්වභාවික අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසුන්ගේ අතින් සිද්ධ වෙන මහා නේද? ගිනි ගැනීම සිද්ධ වෙනවා නේ. ඒ වගේම මහා මාර්ගේ ලියෝ නැතරම් අනතුරු සිද්ධ වෙනවා නේද? දැන් මෙතන ජවට ලේසිම වැඩේ තමයි මේ මාර්ගය තෝරගෙන මහා මාර්ගය තෝරගෙන මේ අනතුරු ගැන විස්තර කරන එක. හරි දැන් ආරම්භය වෙන්න ඕනේ හඳුන්වා දීමනේ නේ. හඳුන්වා දීම දිවල කරන්න ඕනේ. ඔයාලා කොහෙද මේ අනතුර දැක්කේ? කොහෙ යන ගමන්ද දැක්කේ නේ කියන එක විස්තර කරන එක. උදාහරණයක් විදිහට මා උදෑසන ත්‍රිරෝදවතේ නැගී පාසල වෙත ගමන් කරන අතරතුරදී නේද? සමහරවිට බසයක් සහ මෝටර් රථයක් එහෙම නැත්නම් යතුරු පැදියක් සහ ලොරි රථයක් එකට එකිනෙක ගැටීමෙන් සිදු වූ විශාල අනතුරක් දුටු වෙමි නේද? ඒ වගේ නේ මොනහරි මොකද්ද ඔයාලා දැකපු අනතුර කියනක හඳුනලා දෙනකොට පළවෙනි වාක්‍ය තුලම ආයෙත් දෙකට තුනට ගෙනියන්න බෑ. හරි ඉස්සලාම හඳුනා දීම කරන්න ඕනේ ඒක. ඊට පස්සේ දැන් ඔයාලා දකින්න දේවල් ටික ඊට පස්සේ යන්න ඕනේ නේ. තුවාල වෙච්ච හැටි කොහමද නෑ එහෙම නැත්නම් දැන් වාහන දෙක කොහමද අවසානයේ තිබ්බේ නේද? දැන් අද කතා කරපු ළමයෙක් මට ගෝ කුණු ලොරියක් සහ බස් රථයක් එකට එක හැප්පුන හැප්පෙනව දැක්කා. ඒක විසි වෙච්ච පාර තව කාර් එකක් හැප්පුණා. දැන් මේ ළමයා මට රස කර කර විස්තරේ කියනවා. දැන් මේ එයා දැකපු සිද්ධිය මම ඒකත් එක තමයි අද රචනාවේ මාතෘකාව තෝරගත්තේ. ඉතින් බලන්නකෝ නේ. දැන් ඒ තුල දැන් ඒ ළමයා කියනවා ටීචර් කුණු හැම තැනම විසි වෙලා ලොරියේ පිටිපස්ස කැල්ල ඉස්සරහ කැල්ල වෙන් වෙලා ඒ පිටිපස්සේ ලොරියේ තිබ්බ මේ ලොරිය පිටිපස්ස කොටස ඇවිල්ලා බස් එකේ වැදිලා බස් එකේ පැත්තක්ම නැහැ. ඊට පස්සේ කාර් එකත් මේකට ඇවිල්ලා හැපිලා ඊට පස්සේ තියෙන මේ මිනිසුන් තුවාල වෙලා බස් එකෙන් බහිනවා. කාර් එකේ හිටිය කට්ටිය තුවාල පිටින් උස්සලා අර ඉක්මනින්ම මේ ගිලන් රථ ආවා. ඒ වගේ දාගෙන අරගෙන ගියා. පොලිසිය මාමලත් ආවා ඉක්මනින් මෙතනට. අපිත් පුළුවන් විදියට ගිහිල්ලා සහාය දැක්වුවා. මට නම් ගොඩාක් බය හිතුණා. මොකද ලේ දකින්නකොට ඔහොම කිය කියා ඉතින් මේ විස්තරයක්ම කිව්වා. හරි දැන් මේ බලන්නකො මේ විස්තරය ඇතුළේ දැන් ඒ වගේ අත්දැකීමක් ලැබුවාම ඉතින් මේ වගේ මාතෘකාවකට නිකම්ම කරුණු ගොඩාක් ගලාගෙන එනවා නේ. ඉතින් අන්න ඒ වගේ පුතේ දැන් ඊට පස්සේ විස්තර කිරීම කරන්න ඕනේ. දැන් මේක දැකපු ගමන් මට ඇති වෙන්නේ බයක් නේ. සාමාන්‍යයෙන් එහෙම නෙවෙන්නේ නේ. අනතුරක් දැකපු ගමන් ඉක්මනින්ම අපේ හිතේ ඇති වෙන්නේ බයක්. එහෙනම් ඒ බය ගැන විස්තර කරන්න පුළුවන් ඔයාලට. ඊට පස්සේ දැන් මෙතනට ආවේ කවුද? සෙනඟ ගොඩාක් එක් රැස් වෙනවා එක පාර නේ. විශාල ශබ්දයක් නිසා සෙනඟ ගොඩාක් ඒක රාශී වෙනවා. ඒ කට්ටිය ඇවිල්ලා පුළුවන් තරම් මේ තුවාල ලබපු අයට උදව් කරනවා නේ. ඊට පස්සේ ඔන්න ගොඩක් අය අයියෙන් කෑ ගහලා අඬනවා නේ.
ගිලන් රථ සහ පොලිසියේ මාමලා ඉක්මනින් ඉක්මනින් මෙතනට ඇවිල්ලා ඉන්නවා නේ, යාල උදව් කරන විදිය නේ. ඔයත් ඒ අතරතුරේ උදව්වක් කරා නම් කාටද කෙනට ඒ උදව්ව නේ. ඉතින් ඔයා ඊට පස්සේ අවසාන වශයෙන් දැන් ප්‍රාර්ථනාවක් යහපත් අරමුණක් අදහසක් දෙන්න ඕනනේ. ඉතින් ඔයා කියන්න ඕන නේද, මාර්ගය භාවිතා කරනකොට අපි කෙතරම් සැලකිලිමත් විය යුතුද යන්න මම ඉතා හොඳින් මේ තුළ තේරුම් ගත්තෙමි කියලා අවසන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මිනිසුන් අනිවාර්යයෙන්ම මාර්ගයේදී ඉතා විමසලිමත්ව ගමන් කළ යුතු බව මම මේ තුළ හඳුනා ගත්තෙමි නේද, මම මේ තුළ හඳුනා ගත්තෙමි කියන එන්නේ වගේ අදහසකින් අපිට අවසානයක් දක්වා ගමන් කරන්න පුළුවන්. හරි, හොඳයි. ඉතින් එහෙමනම් ඔන්න රචනාව කොහොමද විස්තර කරන්න ඕනේ කියන එක දැන් වාක්‍ය පහක් ලියන්න ඕනේ. මේ අවුරුදු 2000 තියෙනවා, හතර ශ්‍රේණිය වාක්‍ය පහ දක්වා ලියන්න මම දෙනවා. පහ ශ්‍රේණියේදී තමයි වාක්‍ය තුනට අපි ඒක කෙටි කරන්න පුරුදු වෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන්, ඔයාලා දැකලා තියෙන්න පුළුවන්, නොදැක්කා වෙන්න පුළුවන්. ඔයාලා තොර ගන්න අනුතුර මොන වගේ එකක්ද කියලා ඔයාලයි තීරණය කරන්න ඕනේ. විස්තර කරන්න පුළුවන් විදිහකට තෝරගන්න යනතර. හරි, ඔයාලා දැකපු එකක් වෙන්න ඕනේ. ඒකේ නහප් එකක් විදිහට ලියන්න බෑ ඔයාලා. මට දැකපු එකක් වෙන්න ඕන. හරි, ඒ නිසා වාක්‍ය පහකේ අපේ රචනාව ගොඩ නගමු. ආදරණීය දුවලා පුතාලා හැමෝගෙම උක්තාඛ්‍යාතේ කියලා කියන්නේ නාම පදයට අනුව ක්‍රියාපදේ කියන්නේ කියලා ඉල්ලනවා. ඒ වගේම මේ වචන තුනට අමතරව මේ වචන තුන ගත්තොතින් ඒ වචන තුනට අමතරව වචන හතරකට වඩා වැඩියෙන් වෙන්න ලියන්න කියලා ඉල්ලනවා. එතකොට මම ඔයාලා රචනාව කියද්දී ඔන්න ඔය ගැන සැලකිලිමත් වෙලා තියෙනවද කියන එකත් විමසනවා. හරි, විමසීමෙන් තමයි සවන් දෙන්නේ මම. හරි, හොඳයි. ඉතින් එහෙමනම් දැන් පටන් ගන්න වෙලාව හොඳයි. එහෙනම් ඔන්න අපි අවස්ථාව දෙනවා රචනාව ලියන්න. හොඳයි මිනුලි, ඔයාගේ රචනාව එහෙනම් කියන්න බලන්න. මං පාසල හරි ගෙදර ඇමින් සිටියෙමි. බසතයක් හාල් රතයක් මුහුණට මුහුණලා ගැටී තිබුණි. බොහෝ දෙනෙක් විලාපන දෙමින් කෑ ගසන්ට වූහ. මිනුදී පළවෙනි සහ දෙවෙනි වාක්‍ය දෙක එකක් වෙන්න ඕන පුතාගේ. මම පාසල නිමවි නිවස බලා එමින් සිටියදී බස් රථයක් සහ මොකද්ද ඔයා කිය පණිත් රථයක් එකිනෙක ගැටීමේ සිදු වූ විශාල අනතුර දුටුවෙමි. ඒ වාක්‍ය දෙක පුතේ පළවෙනි වාක්‍ය. හරි, ඒක දෙකකට යන්න බෑ. මම ඉස්කෝලේ ගෙදර එන ගමන් හිටියා. ඒකට මම මේ අනතුර දැක්කා. ඒක දෙකක් වෙන්න බෑ, ඒ දෙක එකක් වෙන්න. හරි, තම හඳුන්වා දීම. ඊට පස්සේ හතරවෙනි වාක්‍ය කියන පුතා. ඔව්, මිනිස්සු කලබල වෙලා කෑ ගැහුවා කියන එක. හරි, බස් රථයේ හාර රථයේ සිටි මිනිසුන්ට බෝකයි පුනි. මම මිනිසුන්ගේ රට බඩ රේදුටුවම් මගේ ඇඟ හිරි වැටුනි. අපට වැසිනේ පැදවීමට පුරුදු. අවසාන වාක්‍ය. ඔව්, අප්‍රවේශනයේ පදවීමට පුරුදු වෙමු. විය යුතු බව මට අප ප්‍රවේශමෙන් පුරිය පැදවීම සිදු කළ යුතු බව මම එහිදී අවබෝධ කර ගත්තෙමි. හරි, පුතා රචනාවලියල තිනම ඉතාම කෙටි කරලානේ. ඔව්, කෙටි කරලා කෙටි වාක්‍ය වලින් අරගෙන මම කැමති ඔයාගේ පුංචි පුංචි අදහසකට එකතු කරලා දිග වාක්‍ය විදිහට හදනවා නම් පුතේ. හරි, හා හොඳයි නෙළුනි. මම උදෑසන පාසල් යන විට ඉදිරියට වේගයෙන් ආ වෑන් රථයක් පාර අචල තන කමෙන් සිටි අහිංසක කවයෙකුගේ හැපි සිදු වූ විශාල රිය අනතුර මම දුටු රිය අනතුරයි. මම දුටු වෙමි. විශාල අනතුරක් සිදු වෙනු මම දුටු වෙමි එහෙම කියලා කියන්න. හරි, මම දුටු රියාන තුරයි කියලා කියන්න ඕනේ. හරි, මම දුටු වෙමි කිව්වම ඔයා එක දැක්කා. හරි, ඔව්, ඊට පස්සේ ලේ වගුර වැනි පාර මැද අසරණ ගවයා එන්නේ අත දඟලනු
දැකීමෙන් මහත් වේදනාවට හා විශාල බියකින් මම තැතිගත්තෙමි. පරීක්ෂාකාරි රියදුරා වේගවත් වෑන් රථය සමග ඇදී ගොස් පාරෙන් ඉවතට පැන අසල තිබූ ගස් ළඟ එළිය නතර කෙරිණි. විය එහෙම කියමු අපි හරි ඒකත් ඕනනම් තව ටිකක් විස්තර කරලා කියන්න පුළුවන්. ඒකත් බරපතල විදිහට හානි සිදු වෙමින් නතර විය කියලා හරි. ඊට පස්සේ මෙවැනි හානි සිදුවන හද කම්පිත කරවන අනතුරක් කිසි දින නොදකීවායි මම පතමි. සිදු නොවේවායි මම පතමි. හරි හොඳයි. ඔන්න එකිනෙක වෙනස් අවස්ථා අරගෙන තියෙන තෝරගෙන තියෙනවා. බොහොම හොඳයි ඔබ නේනුනි. දිහා බලන්න. අපි බලමු. අත උස්සලා ඉන්න ළමයිට තම අවස්ථාව දෙන්නේ ටීචර්. හරිද? හරි. චන්දු. මම උදෑසනම යතුරුපැදියෙන් පාසලට යමින් සිටියදී මෝටර් රථයක් හා වෑන් රථයක් එකිනෙකට ගැටුණි. එකිනෙක ගැටීමේ සිදු වූ මහා අනතුර දුටු වෙමි. හරි. ඉතින් හරියටම හරි. ඊට පස්සේ මම නොසිතූ ලෙස අනතුර දුටු මාහට දැනුනේ ඉතාම බියකි. අනසිතූ ලෙස මුහුණ දීමට සිදු වූ මෙම දැක්මත් සමග මම මහත් සේබිය වුනේමි. හරි. එහි සිටින මිනිසුන් කෑ ගසන විට ඒ අවට සිටි මිනිසුන් එක්රොක් විය. මෙහෙමයි. දැන් තාම අර ක්‍රියාපදේ තියන දන්නේ නැති නිසා අතීත කාලයෙන් මම කමන්නේ නැහැ කියලා කියනවා. හරි. අනතුරු ලක් වූ මිනිසුන්ගේ කෑ ගැසීම නිසා අපට සිටි මිනිස්සු වහ වහා එහි දුව ආහ නැත්නම් පැමිණියහ. හරි. වෙන්න ඕනේ. තාම අතීත කාලේ ඉගෙන ගත්තේ නැති නිසා මම ඒකට සමාව දෙනවා. හරි. නොසලකා හරිනවා. ඊට පස්සේ මිනිස්සු තුවාලකරුවන් ඉක්මනින්ම රෝහල්ගත කිරීමට පියවර ගත්හ. අන්න හරි. ඔව්. ඊට පස්සේ රියානතුරයෙන් කිසිවෙකුටත් ජීවිත හානයක් සිදු නොවේවා යන ප්‍රාර්ථනය මම සිතින් පැතුවෙමි. බොහොම හොඳයි. වෙරි ගුඩ්. ඔන්න අපේ ළමයි ලස්සනට ගොඩනගලා තියෙනවා. දැන් මං කියපු විදිහටම ඔයාලා වැඩේ හරියට තහවුරු කරගනිමින් අනිත් ළමයි මං හිතන අතෝස්සන්නාම අවසන් කරගන්න බැරි වෙන නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කියපු තුන්දෙනා එකකට වෙනස් අවස්ථා තමයි අනතුරු විදිහට තෝරගෙන තිබුණේ. එයාලාගේ අත්දැකීමක් මං හිතන්නේ එයාලා අහපු දෙයක් නැත්තම් ඇත්තටම දැකපු දෙයක් වෙන්න ඇති විස්තර කරේ. කොහොම නමුත් නිවැරදිව ඔයාලා පෙර ගැස්ම සිදු කරලා තිබ්බා. මං හිතනවා අනිත් ළමයට මම ලියපු රචනාව ඒවයි. ඒතකොට අඩුපාඩු මට බලන්න පුළුවන්. තව හදන්න අවස්ථාව ඉඩකඩ තියෙනවා. හොඳයි. එහෙමනම් මම ඊළඟට සූදානම් ඔයාලා පොතේ එකගෙන යන්න අසාලිවීමකට. අපි එහෙමනම් අසාලිවීම කරමු. දැන් මවස විෂයේ ප්‍රධානතම කොටසක් අක්ෂර විඤ්ඤාසය කියලා කියන්නේ. හරි. ටීචර් කියන වචන එහෙමනම් ලියාගෙන යන්න අපේ දරුවෝ. පළවෙනි වචනය තීරණය. 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 දෙවෙනි වචනය. පළවෙනි වචනය තීරණය. දෙවෙනි වචනය විකිනීම. විකිනීම. ඊළඟ වචනය ආභරණ. ආභරණ. ඊළඟ වචනය උපකරණ. උපකරණ. ඊළඟ වචනය සාධාරණ. සාධාරණ. ඊළඟ වචනය වර්ණවත්. වර්ණවත්. ඊළඟ වචනය අරුණෝදය. අරුණෝදය. අරුණෝදය.
ඊළඟ වචනේ පෞරාණික. පෞරාණික. ඊළඟ වචනේ අසරණ. අසරණ. ඊළඟ වචනේ භාණ්ඩ. භාණ්ඩ. හඳයි, එහෙනම් නැවත වතාවක් ඔයාලා බලන්න පුතේ ඔයාලා ලියපු වචන ටික හරිද කියලා ටීචර් නැවත වතාවක් කියාගෙන යනවා. වචන 10. පළවෙනි වචනේ තීරණය. තීරණය. විකිණීම. ආභරණ. උපකරණ. සාධාරණ. වර්ණවත්. අරුණෝදය. පෞරාණික. අසරණ. භාණ්ඩ. හරි, හඳයි, එහෙනම් ඔන්න දැන් මං කියන කියපු වචන ටික පුතාලා ලිව්ව හරිද කියලා බලන්න. හරි, තීරණය. තී දෙකස් පිල්ල. ර රට පස්සෙන මූර්දජ නාම පදයක් නිසා තීරණය. ඒ පස්සෙ විකිණීම. මෙතනදී බලන්න අපි කිව්වා වි කෙටින් ස්පෙල්ල, කි කෙටින් ස්පෙල්ල, නී මෝර්ද ජයනට දෙක ස්පෙල්ල, ම අපි කිව්වා සාමාන්‍ය ක්‍රියාපදවල වර්තමාන කාලේ විකුණනවා නේද, විකිණීම. මේ වර්තමාන කාලයෙන් එනකොට එන්නේ දන්තජන කියලා නේද. දැන් බලන්න විකුණුවා නෙමෙයි මේ විකිණීම, දැන් මේ වර්තමාන වෙන දෙයක්. හැබැයි විශේෂ අවස්ථා මේ වන්දන ගන්න ඔයාලා. හරි, එතකොටත් ඇවිල්ලා තියෙන්නේ මූර්දජන තමයි. හරි, හරි. මගේ ළමයි ඔන්න අහලා තියෙනවා රචනාව එවන්න ඕනද කියලා. ඔව්, රචනාව ටීචර් එවන්න ඕන පුතේ. ඔයාලා ලියපු රචනාව ටීචර් ෆොටෝ එකක් ගහලා එවන්න ඕන. හරිද? හරි. ඊළඟ වචනේ ආභරණ. ආභරණ. මෙයා ඇල පිල්ල හැම නෙවෙයි, එයා පිල්ලමක් නෙවෙයි. භ වෙන අකුරකට ආවත් විතරයි මෙයා පිල්ලමක් වෙන. හරි, බලාගන්න. කෙනකේ තියෙන පිල්ලමක් නෙවෙයි, මෙන්න මේ කොටස විතරක් වෙන අකුරකට ආවතින් වෙනවා එක පිල්ලමක්. ඒ තමයි ඇල පිල්ල. බ මහ ප්‍රාණ. ර රට පස්සේ න මෝඩදජ. හරි, ආභරණ. හල, ඊළඟ වචන තමයි උපකරණ. උ අවරෝහණ අක්ෂරයක් පහළට යන්න ඕන. ප ක ර රට පස්සේ න මෝඩදජ. හරි, උපකරණ නම් පදවලදී බොහෝ වෙලාවට ඒ දෙන්නේ ඒ විදිහට තමයි. මේ අපි ගත්තනේ ඒවා. හරි, ඊළඟට සාධාරණ. සා ඇලපිල්ල නම් ධ මහා ප්‍රාණ ධ අපරට ඇලපිල්ල. ර වල බලන්නකො ආයමත් න මෝර්දජ වලින් පස්සේ නෙනේ නාවි. හරි, සාධාරණ. හරි, ඊළඟට වර්ණවත්. වර්ණ. වර්ණ. වා නේද. ආයමත් ඔන්න රට පස්සේ න මෝර්දජ. ව අත් හල් කිරීම. වර්ණවත්. ඔය තුනේ හතර දෙකේම ලියනවා එකම අකුරු ප්‍රමාණයනේ නේ. අරූලේ මධ්‍යක්ෂරය හතරෙන් තුනයි, අරෝහණ අක්ෂරය රූල පිරෙන්ඩ අවරෝහණ අක්ෂරය පහල රූලේ හතරෙන් එකක්. මේ තමයි ලියවෙන්න ඕනේ අකුරු. හරි, හදා. ඊළඟ වචනේ අරුණෝදය. අරුණෝදය. අරුණ වරුණ කියලා ලියන්නේ ඉතින් ඔවා වෙනස් වෙන්නේ නැහැ. හරි, නම් ලිව්වත් ඒවා ඒ විදිහට තමයි. අරු කියන්නේ කෙටි,
මේ පිල්ලම් වල නමුත් එක තීජු කියන්නේ ශබ්දයක් එක පිල්ලමේ නමක් කියන ඔන්න මේකත් අනිවාර්යෙන්ම ප්‍රශ්න විදියට එන කොටසක් පොතේ. හරි? ශබ්දයේ ඉගෙනගෙන තියෙනවා ශබ්දයක් එක්ක එන පිල්ලම. නිකන් කෙටි පාපිල්ල කියනවා කෙටි ඇද පාපිල්ල කියලාම කියන. ෆයිනල් පස්සේ න ඇවිත් තියෙනවා එහෙනම් ඔන්න න වලට මෝර්දජ ඕ ශබ්දය එකතු වෙලා තියෙනවා එහෙනම් ඕ ශබ්දෙට අපි දාන්නේ මොකද්ද? කොම්බෝ ඇලපිල්ල සහිත හල් ලකුණ. හරි? කොම්බෝ ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ. අරුණෝ දය. දැන් සහ කියන වචනේ පාවිච්චි කරන්න එපා පුතාව. සහිත කියන වචනේ පාවිච්චි කරන්න. අරුණෝ දය. ඊළඟ වචනේ පෞරාණික. පෞ ඖ ශබ්දය ආවා නේද? එහෙනම් කොම්බෝ සහිත ගයනෝ කෙත රා ඇලපිල්ල න ඔන්න ආයමත් මෝර්දජ නි වෙනවා එහෙනම් කෙටිස් පිල්ල වෙනවා නි හ ප්‍රමාධ්‍ය අක්ෂරයක් මොලේ හතරෙන් තුනක පරණ පැරණි පෞරාණික ඔය ඔක්කොම දිම න මෝර්දජ තමයි. හරි හොඳයි. ඊළඟට අසරණ. අසරණ අ ස අ කියන්නේ අවරෝහණ අක්ෂරයක් උලෙන් පහළ හතරෙන් පහක් කියනවනේ. ස මධ්‍ය අක්ෂර උලෙන් හතරෙන් තුනයි. ර අරෝහණ අක්ෂරයක් එනවා රෝල පෙරෙන්ඩ. න අරෝහණ අක්ෂරයක් මෝර්ද ජන විතරයි අරෝහණ එහෙම රෝල පෙරෙන්ඩ ලියනවා අසරණ. හරි දැන් ඔයාලට පොඩි දෙයක් මම මෙතන කියලා දෙනවා. හරි අසරණ. ඊට පස්සේ අවසාන වචනේ කියමු අපි භාණ්ඩ. භ මහ ප්‍රාණ. හරි භ වෙද්දී ඔන්න අලපිල්ල එනවා. අන් මෝර්දජනායට හල් කිරීමේ ලකුණ. අපි මෙයාට පොඩියේ කියලා කියන්න එපා මේ වෙලාවේදී. හරි භාණ්ඩ. හරි ඩ ගොඩක් කරලා ඩ අකුර. ඩ අකුරට කලින් එන අකුර මෝර්දජය. හරි ද අකුරට කලින් යන අකුර මෝර්ද ජය. හරි දැන් මේ අක්ෂර වින්‍යාස වල ඉගෙන ගන්න. මේ අක්ෂර වින්‍යාසය කියලා කියන්නේ ඒ ඒ වචන වලට එන නිවැරදි අකුරු. හරි දැන් ඔයාලට පොතේ මෙතනදී මම ර වලට පස්සේ න ඒ අවස්ථාව වලට ඉරියා දෙන්න කියලා කියවෝ. හරි ර අකුරට පසුව නෑ අකුර ඉරියන් දෙන කෙනෙක් හොත් හම්බ වෙනවට මෙන්න මෙයා. හරි නෑ අකුර මොකද වෙන්නේ? මොනාද වෙලා තියෙන්නේ? මෝර්ධජ. මෝර්ධජ වෙලා තියෙනවා හැම වෙලාවෙම නෙමෙයි. හැබැයි ඔක පරලව ගන්න එපා. සමහර ළමයි ගොඩාක් වෙලාවට කියලා කිව්වම හැම තැනටම දාන. හරි හැම තැනටම වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට. හරි බොහෝ වෙලාවට ක්‍රියාපදවලදී වර්තමාන කාලයේ මේක එන්නේ නැහැ. අපි ඒක ඉගෙන ගත්තානේ නේද? එතකොට නාම පදවලට සහ අතීත කාල ක්‍රියාපදවලදී රට පස්සේ ආවතින් ඒක මූර්ධජ වෙනවා කියලා අපි තුනේ පන්තියේ ඉගෙන ගත්තා. මේ නැවත මතක් කරගන්නේ අපි අන්න ඒ කොටස්ම තමයි. හතර ශ්‍රේණි අක්ෂර වින්‍යාසය පටන් ගන්න මෙන්න මේ විදියටයි. හරි හොඳයි. ඉතින් එහෙමනම් ඔයාලගේ පොතේ අසල් ලිවීම කරලා පස්සේ පොංචි නීතියක් තමයි මේ හඳුනලා දුන්නේ. ඔයාලා ඉගෙන ගත්ත යුතු නීතිය එන අකුරට පස්සෙ යෙදෙන අකුර මෝර්ධජ වෙනවා කියන එක දැන් ඔයාලා ඉදි ඇන්ද නම් එහෙම ගොඩක් වචනවලදී මේක ඇවිල්ලා තියෙන මේ විදිහටයි කියලා තේරිලා ඇති. හරි තම අවස්ථාව හොයන්න කියලා ආරාධනා කරන ගමන් අද දවසේ මම ඔබ සවිෂයේ අපේ කොටස් දෙකක් මේ විදිහට නිමාවට පත් කරනවා.